ඒ දිනයට රැජැක් ලැබුණා මෙතුරු කාර්යයට මුදල් වෙන් කරලා දෙනවා කියලා තියෙනවා. සමහර විට පළාත්පාන ඡන්ද කියන දේ බුදුමහ හිමියන් මම මෙහන්නේ. බුදුමහ හිමියන් කියනවා මුදල් නැහැ කියලා නැත්තම් ජනාධිපතිවරණ කර්මෝ කරගෙන දුන්නා. ලබන අවුරුද්දේ මැතිවරණ වර්ෂයක්. ඉතින් ව්‍යවස්ථාව අනුව ඡන්දය තියන්න ඕන. ජනාධිපතිවරණ අනිවාර්යයෙන්ම තියන්න ඕන. මම නම් කියන්නේ පාර්ලිමේන්තු ඡන්ද ඊට කලින් එනවා කියලා ඉවරලා. ජනාධිපතිවරණ කල් දාන්න බෑ. දැන් ගොඩක් අය දන්නේ නැතුනට 82 ජේ.ආර්. ජයවර්ධන ටර්ම් දෙකකට ගත්තේ මිනිස්සු හිතන් ඉන්නෝ මේ ජනමත විචාරණයක් තියලා මේ වැඩි කරගත්ත කියලා. එහෙම නැහැ. 82 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරණය තියලා එක්තර කොබ්බෑ කඩුව පරද්දලා තමයි ජනාධිපති වුනේ. ජනමත විචාරණය තිබේ පාර්ලිමේන්තු මේ කාලෙ දික් කරගන්න. 6-5 බලයක් තියාගෙන. වික්‍රමසිංහ ගෝයට ඒකත් නැහැ නේ දැන්. බල මම කිව්වයි කියලා බලා ගන්න. අයවැයදී සමහරලාට අමාත්‍යාංශ දෙක තුනක වැසීර්ෂ පරදින්නත් පුළුවන්. ඒ නිසා එයා දන්නවා ඡන්ද තියන්න වෙනවා කියලා. බොරු පාඩ් දාන්නේ දැන්. එහෙමනේ පාඩ් දාගෙන එනවා. අනිත් අය කටවාගෙන හිටියම අපේ ඔළුවට වාඩි වෙනවා. අපි අලු ගහලා නැගිට්ටනං දැක්කේ නැහැ වගේ මාරු වෙනවා. දැන් වදිර අපේ වර්තන හිටපොමන් මන්ත්‍රීතුමා කියන්නේ නම් මේ ජනාධිපතිනක් කො මොනවද තිබුණොත් පටිගෙවන්න හම් වෙන්නේ නැහැ කියලා. අනේ මම නම් පිස්සු ඩීල් කාරයවන්ට උත්තර දෙන්නේ. දැන් ඔබතුමා කියනවා රට පස්සට තමයි යන්නේ කියලා. නමුත් දැන් හරියට ප්‍රනාන්දු මහත්තයා කියනවා දැන් සංචාරක 10 ලක්ෂයක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබ්බ දැනින් මේ වෙනකොට ආර්ථිකය ගොඩාර ගන්න පුළුවන් සංචාරක කර්මාන්තයේ මෙරට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ආපු අය කොච්චර වීදම් කරලා තියෙනවද කියලා බලන්නකෝ. ආපු අය කොච්චර වීදම් කරලා තියෙනවද කියලා බලන්නකෝ. කෝ වයිල්ඩ් ලයිෆ් ටූරිසම් එක ඩෙවලොප් කරන විදිය, කෝ මේ IT ටූරිසම් ඩෙවලොප් කරලා තියෙන විදිය, කෝ මෙඩිකල් ටූරිසම් ඩෙවලොප් කරලා තියෙන විදිය, කෝ මේ අරුගම්බේට එන සංචාරකයොත් වැටෙනවා. අරුගම්බේට එන සංචාරකයෝ ඔබතුමා ප්‍රාදේශීය වාර්තාකාර දාලා බලන්න පරාට කාලා පේන්ටි බීලා ඉන්නේ. හරිද? ලංකාවේ හෝටල් කාමර ටික මේ වෙන්න නම් අවම වශයෙන් මිලියන 3ක් සංචාරකයෙන්න ඕන. සංචාරකයන්ට එන්න එපා කියලා අපි කියන සංචාරකයෙන්න ඕන. හරිද? කయ్య ගහන්න හොඳයි මේ මේ ආණ්ඩුව. එහෙනම් ඉතින් ඔච්චර ඇවිල්ලා ඩොලර් ආදායම එනවනම් තෙල් මිල හොමනක් ගන්න ඕන නෑනේ. ලෝක වෙළඳ පොළේ තෙල් මිල අඩුලා තියදී තෙල් මිල වැඩි වෙන්නේ මෙහි. එහෙනම් බඩු මිල මෙච්චර වැඩි වෙන්නේ ඇයි? හාල් කිලෝ රුපියල් 20කින් වැඩි වෙන්නේ ඇයි? බස් ගාස්තු වැඩි වෙන්නේ ඇයි? මාළු පාන් එක බිත්තර රොටි එක පරාට එක ප්ලේන් ටික වැඩි වෙන්නේ ඇයි? ළමයි ඉස්කෝලේ නොගිහින් ඉන්නේ ඇයි? තුන් වේල කාව මිනිස්සු දෙවේල කන්නේ කොහොමද? ඔබතුමා මේ මගෙන් ප්‍රශ්නේ අහන්න කලින් ඔබතුමාගේ ගෙදර ජීවත් වෙන විදිය මේ කල්පනා කරන්නකෝ. ඔබතුමාගේ බිරිඳ ඔබතුමාට මේ මේ ගෙදරාවම කියනේ වටේ කල්පනා කරලා බලන්නකෝ. ඔව් දැන් මේ ඔබතුමා අවිදියේ කිව්වට දැන් ජාත්‍යන්තර මුල්වල මුද්‍රේ නියෝජිතයන් මාධ්‍ය හමු දෙතිවේ ලංකාවේ යම්කිසි කැපකිරීම් කරලා මේ වෙනුවට යම් ප්‍රමාණයකින් පොදු උත්සර තියෙනවා කියලා. ඔබතුමාලා ඒක වේදන්නේ නැද්ද? ඔව් කැපකිරීම් කරලා තියෙන මිනිස්සු බඩගින්නේ ඉඳලා ලක්ෂ දෙකක් විතර ළමයි ඉස්කෝලේ යන්නේ නැතු ඉඳලා නේද? මේ තුන් එල කාපු මිනිස්සු දෙවේල කාලා, දෙවේල කාපු මිනිස්සු ලෙව කාලා නේද? බස් ත්‍රිවිල් එකේ ගිය මිනිස්සු පයින් ගිහිල්ලා හරිද? මේ ගෙදර ගණන් හදලා බල්බ් දාලා මේ ගෙදර ගණන් හදලා සතියට කීපාරක් නානවද කියන එක කල්පනා කරලා නාලා නේද? මේ ඔබතුමා මේ මේ මම කියනේ වහන්න එපා. ඔයාගේ ගෙදර ඔයා කරන ටික කල්පනා කරලා බලන්නකෝ. ඔයත් කැපකිරීම් කරලා තියෙනවා. ලංකාවේ පුරවැසියෙක් කැපකිරීම් කරලා තියෙනවා. රාජ්‍ය නායක කැපකිරීම් කරලා නැහැ. බැටාලියන් එක සතියෙන් සතිය රට යනවා. ජනතාව කැපකිරීම් කරලා තියෙන එකත්. නමුත් රජය පැත්තෙන් කියන්නේ මේ රාජ්‍ය තාන්ත්‍රිකව මේ රටට ගන්න පුළුවන් දේවල් ගන්න ලෝකයේ පිළිගත් නායකයෙක් තමයි ඒකයි ලෝකෙ වැඩේ යන්නේ. ඔය ලෝකෙ පිළිගත් නායකයා මේ ඔබතුමා දැක්කත් දන්නේ නැහැ. UN එක අමතන කොට කො රාජ්‍ය නායකයෝ ටික අවුරුදු එකමාරක් වෙන ගෙනාපු එක ආධාරයක් කියන්න. අවුරුදු එකමාරක් වෙන පටන් ගත්ත එක අලුත් ආයෝජන ව්‍යාපෘතියක් කියන්න. කො ලංකාව ජනතාවගේ ආදායම් වැඩි වෙන ව්‍යාපෘති මොනවද පටන් ගන්න තියෙන්නේ මට කියන්නකො පොඩ්ඩක් ඔබතුමා. ඔබතුමාත් මාධ්‍යවේදියෙන්නේ හැමතැනම යනවනේ. මට කියන්නකො එහෙම කරලා තිනවනම් මම වැරදි නම් මට ඔප්පු කරලා පෙන්නන්න මම පිළිගන්න. ඔව් ඒ දෙකුනේ ඔබතුමා මේ හැමදෙස්සෙම පයියනායක කියලා කියනවා යම්කිසි ඉන්දියකින් හංගල ගහින්නක් ගන්නවා. මොකද්ද මේ කාටද මේ යෝජනා? අපි හංගල ගහන්නේ කයියෝ කියන්නේ JVP කාර්යොන්ට. කයිය විතරයි වැඩ නැහැ. අපි හංගල ගහන්නේ නැහැ. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමතිකම් හතරක් කෙරුවා. හරිද? අන්ද්‍ර කුමාර කුසිකර්මාන්ත ඇමති. එක වැවක් හදලා තියෙනවද? ලාල්කාන්ත ග්‍රාමීය ආර්ථික ඇමති. සමුපකාරයක් හදලා තියෙනවද? විජිත හේර සංස්කෘතික ඇමති. මන් දන්නේ නැහැ මොනවා කරාද කියලා. අර ගාල්ලපැත්ත චන්ද්‍රසේන දීවර ඇමති. මාළු පැට්‍රියක් හදලා තියෙනවද? දැන් මට කියන්න ඒගොල්ලන්ට පුළුවන්ද දැන් ලංකාවම දන්නවා ජාත්‍යන්තරේ නැතු යන්න බෑ කියලා ඉවරලා. මොකෝ ටිල් විල්සිල් වලට පුළුවන්ද ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න?
ලාල් කාන්තර පුළුවන්ද ආසියාන සංවර්ධන බැංකුවට යන්න? විජිත හේරත්ට පුළුවන්ද පැරිස් ක්ලබ් එකට යන්න? අන්ඩ්‍ර කුමාරට පුළුවන්ද IMF එකත් එක්ක සාකච්ඡා කරන්න? ඒ කටින් බතලකොළ හිටව නොහොඳයි. දැන් පාදේ සභාව වලින් කරන්නේ මොකද්ද? මදුරුවන්ට තෙල් ගහන එකයි, කුණු වස් කරන එකයි, කැඩිච්ච ලයිට් එකක් මේ දාන එකයි. ඉතින් තිස්සමහරම ජනතාව දුන්නානේ. දීලා පාදේ සභාව උන්ට කුණු වදින එකවත් හරියට කරගන්න බැරුණානේ. මදුරුවන්ට තෙල් ගහන එකවත් හරියට කරන්න බැරුණානේ. කරා නම් මිනිස්සු දෙනවනේ තාපාරක්. නෑ ඔබතුමාගුවට වැව් වැදුවේ නැහැ කියලා වැව් 1000ක් අදිනවා කියලා පොළපත් පෝස්ටර් ගෙවුවනේ. පෝස්ටර් වල තිබ්බ වැව්. මහපොළොවේ කෝ වැව්. ඒ වැව් 1000 හැදුවනම් පෞගී කාලේ මේ උඩවලේ ගොවියෝ ටික උද්ඝෝෂණය කරේ අය වතුර ඉල්ල ඉල්ල. ඒගොල්ලෝ වාරි මාර්ග ඇමති වෙලා හිටියනේ. රොන් මඩ හරි අයින් කරලා වැව් ටික පළල් කරලා තිබ්බනම් රශි කාලට මීට වැඩිය වර්ෂාපත නැක රඳනවනේ. කෝ නෑනේ. මම සිරිසේන ජනාධිපතිතුමාට එහෙම මේ අපහාස කරන්න කැමති නෑ. නමුත් එතුමාට දැන් නඩු 400ක් විතර තියෙනවා. හරිද? අධික පීඩනයෙන් ඉන්නේ. රැට නිඳ යන්නේ. රෑට නිින්ද නැතු උදේ ඇවිල්ලා මයික් එක ඉස්සරහා තමයි මඤ්ඤම් කියවන්නේ. ඔව් නමුත් ඒ වුණාට දැන් චාන්තිකා බණ්ඩාරනායක වැදිනියත් පහුගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක සමුදිනී දෙක දිලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනට ශක්තිමත් දේශපාලන පක්ෂයේ නොකියන තමයි කියන්නේ. ඔය ඔක්කොම දේශපාලනයේ මියගිය පරඬැල්. හරිද? ඒ වලව් ඉවරයි දැන්. ඒ වලව් ඉවර අලුත් තාක්ෂණයත් එක්ක අලුත් විදියට හිතන මේ සමාජය නිර්මාණලා තියෙන්නේ. ඔබතුමා බලන්නකෝ එන පාර්ලිමේන්තුවේ මේ ඉන්න 225 දෙනාගෙන් කී දෙනෙක් පරදිනවද කියලා ඉවරලා. මේ සමාජ පරිවර්තනය තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. සම්ප්‍රදායික දේශපාලනය තුල එහෙම හරියන්නේ නැහැ. චන්ද්‍රිකාව කියලා මිනිසු ජන්ද දෙනවද? සිරිසේනාව කියලා මිනිසු ජන්ද දෙනවද? දැන් මහින්ද රාජපක්ෂර ජන්ද දෙනවද කියලා බලන්නකෝ. ඒ පරඬැල්. අර පරණ වලව් වල මුහන් විරම්ලා මිය ගියයින් පස්සේ වලව් වල හාමිනේ ඉතුරු වෙනවනේ අම්මන්ඩිලා. ගමේ තරුණ කොල්ල කෙල්ලෝ සෝත්සාහෙන් දිනු වෙලා කාර් එකක් මෙහෙම අරගෙන ගමට ආවම අර අම්මන්ඩි වලව් ඉඳලා බලන්නේ මේ ගමේ කොල්ල දිහා දිනු වෙච්ච කට්ටිය දිහා. අර ඕවා කෙසම වුණා. හැබැයි ඊට පස්සේ කාලානුරූපීව අර අලුත් දිනු වෙච්ච කොල්ලෝ තට්ටු දෙකේ තුනේ ගෙවල් දොරවල් හදලා හොඳ වාහන ගන්නවා. අර වලව්ව පොළොවට සමතලා වෙලා යනවා. සර වැඩිද මන්ද? ඔබතුමා ඔහොම කිව්වට දැන් චේන්ජ් එකක් සිස්ටම් චේන්ජ් එකක් කියලා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් බලයට ආවේ. නමුත් සිස්ටම් චේන්ජ් එක එතන නැවතිලා එතනින් එහාට ආයමත් පරණ ඔය කියන නෑ. ඒ අරමුණ වැරදි නෑ, තේරීම වැරදි. අපි මේ රටේ තරුණ පරම්පරාවෙන් ඉල්ලන්නේ ඒ අරමුණ එහෙම්ම තියාගන්න, අරමුණට ගැළපෙන කණ්ඩායම තෝරගන්න. අරමුණ හරි වුණාට ඒ අරමුණ වෙනුවෙන් බූරුවෙක්ව වීරයෙක් කරලා ගෙනල්ලා මේ රටට වෙච්ච හානිය ඒ අරමුණ වෙනුවෙන්ම කයෝ ටිකක් ගෙනල්ලා ආයෙ නැති කරගන්න එපා. එච්චරයි මට ඉල්ලන්න තියෙන්නේ.